අයිබෝවන්, ඔන්න අද මං ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ නිව්සීලන්ඩ් නර්සින් කවුන්සිල් එකේ අලුත්ම වෙනස්කමුත් එක්ක අලුතෙන්ම ඔයාලට කරන්න තියෙන දේවල් ගැන. මොකද මම කලින් වීඩියෝස් දෙකක් කරා නර්සින් කවුන්සිල් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන, සහ අලුතෙන් වෙච්ච වෙනස්කම් මොනවාද කියන එක ගැන. දැන් නර්සින් කවුන්සිල් ඒ කියන්නේ CGFNS ප්‍රොසෙස් එක පටන්ගෙන ඉවරුණාට පස්සේ ඊළඟට තියෙන ස්ටෙප්ස් මොනවාද, ඔයාලා කරන්න ඕනි එක්සෑම් මොනවාද, ඒ විභාග පාස් වෙන්න ඕන කරන දේවල් මොනවාද කියන එක ගැන තමයි අද මම මේ කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් නිව්සීලන්ඩ් නර්සින් වලට එන්න ආසාවෙන් ඉන්න, මේ වීඩියෝ එක යාළුවත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා දන්නවා ඇති නිව්සීලන්ඩ් නර්සින් කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ඉන්ටර්නැෂනල් නර්සස්ලට කොයි පාත් එකද යන්නේ කියලා ඔයාලට පැහැදිලිවම ඒකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාලව නර්සින් කවුන්සිල් වෙබ්සයිට් එකට නෙමෙයි අතරමිමු කරන්නේ, CGFNS කියන ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවල තියෙන කම්පැනි එකකට තමයි යොමු කරන්නේ. මොකද එතනින් තමයි ඔයාගේ ඩොකියුමෙන්ට්ස් ටික ඔක්කොම වෙරිෆයි කරන්නේ. මගේ පරණ වීඩියෝ එකේ තියෙනවා CGFNS ප්‍රොසෙස් එක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒක බලන්න. මම මෙතනදී ඒ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම කියන්න යන්නේ නැහැ. CGFNS එක රිපෝට් එක ආවට පස්සේ කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර ඕන නම් ඒ වීඩියෝ එක බලන්න. ඔයා CGFNS එකේ ඇප්ලයි කරලා ඉවර වෙලා ඔයාගේ ID ડોකියුමන්ට්ස්, ඔයාගේ NTS එකේවා, කැම්පස් එකේවා, මිනිස්ට්‍රියේ විස්තර, නර්සින් කවුන්සිල් එකේ විස්තර ඔක්කොම සබ්මිට් කරාට පස්සේ ඔයාට CGFNS එකේ, ඒ කියන්නේ හැබැයි මේ වෙනකොට ඉංග්‍රීසි එකත් කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඉතින් CGFNS එකෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක වෙරිෆයි කරලා රිපෝට් එකක් ඔයාට එවනවා. හරිද වැරදිද කියලා බලන්න. ඉතින් මේ එවන රිපෝට් එක හොඳට කියවලා බලන්න. ඒකේ කවුන්සිල් හරියට දාලා තියෙනවද කියලා, සමහර අයගේ නර්සින් කවුන්සිල් වලට මෙඩිකල් කවුන්සිල් දාලා තියෙනවා. මොකද සමහර අයගේ කලින් තිබ්බේ මෙඩිකල් කවුන්සිල් විතරයිනේ. ඒ හින්දා අර පරණේවත් එක්ක පැටලිලා සමහර වෙලාවට ওই දෙක මාරු කරනවා. එනිසා ඒව හොඳට බලන්න, නම හරියද කියලා බලන්න, ස්කූල් එක ඒ විස්තර ඔක්කොම හරියද කියලා බලන්න, ස්පෙලිංග්ස් එක්කම හරියද බලන්න. ඒ රිපෝට් එක හරිනම් ඔයාට කන්ෆර්ම් කරන්න පුළුවන්. ඊට පස්සේ CGFNS එකෙන් ඒ රිපෝට් එක නර්සින් කවුන්සිල් එකට යවනවා ඉන්ටර්නලි. ඉතින් නර්සින් කවුන්සිල් එකට ඒ රිපෝට් එක ආවට පස්සේ ඒගොල්ලෝ ඔයාට කන්ෆර්මේෂන් ලෙටර් එකක් එවනවා, ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන් ඔයාට දැන් කියලා. අදාළ ඩොකියුමෙන්ට්ස් ටිකක් එක්ක ඊමේල් එකක් ඔයාට එවයි. ඊට පස්සේ ඔයා නර්සින් කවුන්සිල් වෙබ්සයිට් එකේ ආපහු ඔයාට තියෙනවා ප්‍රොෆයිල් එකක්, ඒ කියන්නේ account එකක් ක්‍රියේට් කරන්න. ඉතින් account එක ක්‍රියේට් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා එතනදී සල්ලි ගෙවන්න තියෙනවා. ආපහු නිව්සීලන්ඩ් වල 485ක් ගෙවලා ඔයා ආපහු නිව්සීලන්ඩ් කවුන්සිල් එකට රෙජිස්ටර් වෙන්න ඕනි. ඊට පස්සේ එතනදී ඒ වගේම ඔයාට ලින්ක්ස් එවනවා ඒ ඔයාගේ වෙබ්සයිට් එකට. කියන්නේ ඔයාගේ account එකට ගියාම ඒගොල්ලෝ ඔයාට එතනදී මැසේජ් විදිහට පෙන්නනවා ඔයා e-learning modules දෙකක් කරන්න ඕනි, ඒ වගේම පොලිස් චෙක් එක කරන්න ඕනේ. ඉතින් ඔයා මේ වෙලාවේ ඉන්නේ ලංකාවේ නම් ඔයාට ලංකාවේක විතරයි කරන්න අවශ්‍ය වෙන්නේ. මේක කරන්නේ ඕස්ට්‍රේලියන් කම්පැනියක් හරහා. ඒකටත් ඕස්ට්‍රේලියන් ඩොලර් 150ක් වගේ ගාණක් යනවා. ඉතින් ඔයා තවත් රටක ගිහිල්ලා ඉන්නවා නම් මේ වෙලාවේ ඒ රටේ එකත් ඕනේ. ඉතින් මේ විස්තර ඔක්කොම අර ඕස්ට්‍රේලියන් කම්පැනියේ ඔයා පොලිස් චෙක් එක කරන කම්පැනි එක පුරවනකොට දාන්න. ඔයා මේ වෙලාවේ ඉන්නේ නිව්සීලන්ඩ් වල නම් ඔයාට ඒක ෆ්‍රී ගන්න පුළුවන්. ඒක තියෙනවා වෙනම වෙබ්සයිට් එකක්. ඒකට ගිහිල්ලා Google වල ඔයාලට සර්ච් කරන් බලා ගන්න පුළුවන්. එතනට ගිහිල්ලා ඔයාට මේක ෆ්‍රී ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් පොලිස් චෙක් එක කරන්න ඕනේ. ඒ වගේම අර e-learning modules දෙක කරන්න ඕනේ. ඒ e-learnings වල තියෙන්නේ නිව්සීලන්ඩ් health culture එක, Maori culture එක, කොහොමද ඒ treaty of Waitangi, ඒ හැමදේම විස්තර තියෙනවා. ඒ දෙක අනිවාර්යෙන් complete කරන්න ඕනේ. ඒ දෙක complete කරලා ඒවේ certificates website එකට upload කරන්න. මේ ටික කරාට පස්සේ ඔයාට දැනට තියෙන தত্ত্বය අනුව කේස් මැනේජර් කෙනෙක් ලැබෙනකන් ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැනට website එකේ තියෙන විදිහට මේකට මාස 5ක් විතර යනවා කියලා තමයි තියෙන්නේ. ඊට වඩා කාලය ගත වුණු අයත් ඉන්නවා. කොහොම හරි අන්තිමට කේස් මැනේජර් කෙනෙක් ඔයාට සයින් කරාට පස්සේ එයා ඔයාගේ ඇප්ලිකේෂන් එක ආපහු බලලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආපහු ඔයාගේ මොනවා හරි ડોකියුමන්ට්ස් වල අඩුවක් තියෙනවා නම් ආපහු අහනවා. ඉතින් ඔයා ඒක ගැන අවධානයෙන් ඉන්න, තමන් හරියට ડોකියුමන්ට් සබ්මිට් කරාද කියන එක හොඳට බලලා ඒවට අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බය වෙන්න එපා. ඒගොල්ලන්ට ටෙක්ස් කරන්න පුළුවන් ඒ වෙබ්සයිට් එකේම. ඉතින් ඒ පේජ් ඔයාගේ පේජ් එකට ගිහිල්ලා ඔයාට ටෙක්ස් කරන්න පුළුවන් ඒ ඔයාගේ අදාළ කේස් මැනේජර්ට. ඔයාගේ ඔක්කොම ડોකියුමන්ට්ස් ටික හරිනම් ඔයාට එක්සෑම් ලින්ක් එක එවනවා. ඉස්සලාම් තියෙන තියරි ටෙස්ට් එක. ඉතින් තියරි ටෙස්ට් එකට එක්සෑම් ලින්ක් එක කිව්වට පස්සේ ඒක ත්‍රූ ගිහිල්ලා ඔයා PSN VUE සෙන්ටර් එකක
CBT වගේ එකක් තියරි එක්සෑම් එක ලියන්න පුළුවන්. තියරි එක්සෑම් එකට ගොඩක් වෙලාවට එන්නේ මෙහෙ නර්සින් ග්‍රැජුවේට්ස් ලාගේ ෆයිනල් ඉයර් එකේ ස්ටේට් එක්සෑම් ක්වෙස්චන්ස්ම වගේ ඒවා. මොකද ගොඩක් ඒවා තියෙන්නේ ඊට සමානව. ඉතින් ඔයාට පුළුවන් නම් ස්ටේට් ෆයිනල් එක්සෑම් එකේ ක්වෙස්චන්ස් පේපර් එකක් හොයාගන්න මේක කරන්න පුළුවන්. වෙබ්සයිට් එකක් තියෙනවා ස්ටුඩන්ට් ඩොකියුමන්ට් කියලා. අන්න ඒ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට ඒකේ ටයිප් කරාම සීලන් නර්සින් ෆයිනල් ස්ටේට් එක්සෑම්ස් කියලා ටයිප් කරාට පස්සේ ඔයාට ඒකෙන් ගිහිල්ලා ඒ අදාළ පේපර්ස් බලා ගන්න පුළුවන්. ඔයා සමහර පේපර්ස් වල තියෙන උත්තර වැරදි වෙන්නත් පුළුවන්. මොකද මේක ස්ටුඩන්ට්ස්ලා විසින් සබ්මිට් කරපු පේපර්ස් තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ. ඒ හින්දා කල්පනාකාරී වෙන සමහර උත්තර හරියන්නත් පුළුවන්, වැරදෙන්නත් පුළුවන්. ඉතින් මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන. ඔයාලට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අදාළ ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒතනදි ගොඩක් දුරට එන්නේ මෙන්ටල් හෙල්ත් ක්වෙස්චන්ස් එනවා, ඩිසිප්ලිනරි ක්වෙස්චන්ස් එනවා, ඒ වගේම අර ඩිසිෂන් මේකින් කියන ක්වෙස්චන්ස් තමයි වැඩිපුරම එන්නේ. يعني පේෂන්ට් කෙනෙක් ඩීටියුරේට් වෙනවා නම් කොහොමද ඔයා ඉක්මනට මැනේජ් කරන්නේ? බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් රියැක්ෂන් එකක් ආවොත් ඔයා කොහොමද ඒක මැනේජ් කරන්නේ? ඩ්‍රග් ඇලර්ජි එකක් වුණොත් මොකද්ද කරන්නේ? අන්න ඒ වගේ ඩිසිෂන් මේකින් තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ හින්දා ඒ වගේ ක්වෙස්චන්ස් වලට ලෑස්ති වෙන්න. මේක එච්චර අමාරු ක්වෙස්චන්ස් ටිකක් නෙමෙයි. උනාට හොඳට කල්පනා කරලා උත්තර ලියන්න. නැත්නම් ඒක කලබල වුණොත් එහෙම මේක ලේසිනේ කියලා හිතලා ගහලා දැම්මොත් එහෙම ඔයාට ගොඩක් ප්‍රශ්න වැරදෙන්න තිර තියෙනවා. මෙඩිකේෂන් ක්වෙස්චන්ස් 12ක් එනවා. ඒ 12ම හරියන්න ඕනි. ඒ වගේම නර්සින් වලට අදාළ ප්‍රශ්න 108ක් එනවා. ඔක්කොම ප්‍රශ්න 120යි. ඉතින් පැය ගාන ගැන බය වෙන්න එපා. හොඳටම ඇති. මෙඩිකේෂන් ක්වෙස්චන්ස් 12ට පැය භාගයක් හම්බ වෙනවා. අනික් ඒවට පැය එකමාරක් වෙද හම්බ වෙනවා. ඉතින් වෙලාව වැඩි නුත් එක්ක තියෙනවා. ඔයාට එකක් කරන්න බැරි වුණොත් ඒක ඉතිරි කරලා ඒක ඔයාට හයිලයිට් කරලා තියලා ඊළඟට ආයෙ ඇවිල්ලා පස්සේ කරන්නත් පුළුවන්. මෙඩිකේෂන් ක්වෙස්චන්ස් 12 කරනකොට මෙතනදී ගණන්ම විතරක් නෙමෙයි, සමහර වෙලාවට ඩ්‍රග් ඇලර්ජි, ට්‍රාන්ස්ෆියුෂන් ඇලර්ජි ඒ වගේ ක්වෙස්චන්ස් උත් දෙකක් තුනක් වගේ එන්න පුළුවන්. ඉතින් ඒක නත් සැලකිලිමත් වෙන්න. ඔයා මේ සබ්ජෙක්ට් දෙකෙන් එකක් හරි ෆේල් වුණොත් ඒ ෆේල් වෙච්ච එක විතර කාපව කරන්න පුළුවන්, බය වෙන්න එපා. නමුත් ෆේල් වෙන බලාගෙන කරන්න එපා. මේක හරිම ලේසි ක්වෙස්චන්ස් ටික. නර්සින් වල සාමාන්‍ය දැනීම තියෙනවා නම් ඔයාලට මේ ක්වෙස්චන්ස් වලට උත්තර දෙන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න එපා. බය නැතුව ගිහිල්ලා හොඳට එක්සෑම් එක ෆේස් කරන්න, හොඳට කල්පනා කරන්න, කලබල වෙලා ක්වෙස්චන්ස් වලට උත්තර දෙන්න එපා. ඒක කම්පියුටර් එක්සෑම් එකක්. ඉතින් ටික් කරන්න තමයි තියෙන්නේ. ඒ හින්දා බය වෙන්න එපා. මේක කරන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ දැන් ඔයා මේ එක්සෑම් එක පාස් නම් ඔයාට විනාඩි 15ක් 20ක් එහෙම නැත්නම් පැය භාගයක් ඇතුළත ඊමේල් එක එනවා එක්සෑම් එක ගිහිල්ලා බලන්න, කියන්නේ එක්සෑම් එකේ රිසල්ට් තියෙනවා බලන්න කියලා. ඉතින් ඔයා ඒක පාස් නම් කංග්‍රැචුලේෂන්ස්. ඊට පස්සේ ඔයාට නර්සින් කවුන්සිල් එකෙන් ආයෙත් මැසේජ් එක එනවා, ඔයා පාස් වුණා කංග්‍රැචුලේෂන්ස් කියලා. ඔයාට ඊළඟට ඔස්කි එක්සෑම් එකට ලින්ක් එක එනවා. ඔස්කි එක තියෙන්නේ ක්‍රයිස්ට් චර්ච් වල නර්ස් මෝඩ් කියන ඉන්ස්ටිටියුෂන් එකේ. නර්ස් මෝඩ් කියන්නේ ඇත්තටම කමියුනිටි කෙයා කරන තැනක්. එතන වෙනම බිල්ඩින් එක හදලා තියෙනවා ඔස්කි එක්සෑම් වලට ස්ටේෂන්ස් එක්ක. ටෙලින්ක් එක ආවට පස්සේ ඔයාට ගිහිල්ලා එක්සෑම් එක බුක් කරන්න තියෙනවා. ඉතින් ඔරියන්ටේෂන් දවස් දෙකක් තියෙනවා. ඔරියන්ටේෂන් දවස් දෙක ඉවරනාට පස්සේ තමයි එක්සෑම් එක තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට බලලා කැමති දවසක් බුක් කරන්න. හැබැයි මේ ඉතින් ඔයා ලංකාවෙ ඉන්නවා නම් මේ සතිය දෙකක් තියලා බුක් කරන්න එපා. ටිකක් දුර තියලා එක්සෑම් එක බුක් කරන්න. එනකොට අනිවාර්යයෙන්ම එක්සෑම් එකට එමුණ ඔරියන්ටේෂන් එකට සතියක් හරි දෙකක් හරි කලින් ඇවිල්ලා පරිසරයට සෙටල් වෙන්න. මොකද දැන් සමය කියනවා වගේ නම් හවුලක් නැහැ. ලංකාව වගේමයි රස්නෙට තියෙනවා. නමුත් වින්ට කාලේ වගේ එනවා නම් ඔයාට සීතල අහු වෙන්න. ඉතින් එතකොට ඔයාට වීසින් තියෙනවා නම් ඔයාට සීතල ඇලර්ජික් වගේ නම් ඔයාට ඉතින් ඒ වෙලාවට ඒවට ලෑස්ති වෙලා ඉන්න වෙනවා. ඒ නිසා හොඳට සූදානම් වෙලා එන්න. ඔරියන්ටේෂන් එකේදී එක්සෑම් එක ගැන මුකුත් කියන්නේ නැහැ. නමුත් එක්සෑම් එකට අදාළ කරන උපකරණ, ඒවට මේ ඩ්‍රෙසින් පැකට් එක කොහොමද, ඩ්‍රග්ස් දෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන පොඩි අයිඩියා එකක් දෙනවා. නමුත් ඔරියන්ටේෂන් එක මත ඩිපෙන්ඩ් වෙලා එක්සෑම් එකට එන්න එපා. ඊට කලින් YouTube වීඩියෝස් බලන්න. ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියන් වීඩියෝස් බලන එක හොඳයි. මොකද ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් කියන ඒවායේ යන ගොඩක් දේවල් ටිකක් එක හා සමානයි. ඒ හින්දා ඔස්ට්‍රේලියන් පැත්තේ තියෙන වීඩියෝස් බලන්න. ඒ වගේම නර්ස් බිමල් කියලා වීඩියෝ එක YouTube channel එකක් තියෙනවා. එයාලගේ නිව්සීලන්ඩ් ඒවත් තියෙන, නමුත් තියෙන්නේ මලයාලම් ලැංග්වේජ් එකකින්. සමහර ඒවා ඉංග්ලිෂ්වලුත් තියෙනවා. පුළුවන් නම් නිකන් බලලා ඉංග්‍රීසි වචන ටික හරි අරගෙන අයිඩියා එකක් ගන්න බලන්න. ඒක ගොඩක් ප්‍රයෝජනයි. එයාලගේ මේ ඔස්ට්‍රේලියන් එකේ සමහර ඉංග්ලිෂ් වලින් කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවත් ගොඩක් වැදගත්. ඒකත් බලන්න. ඒ වගේම තව ඔස්ට්‍රේලියන් වල ඔස්කි වලට අදාළ වීඩියෝස් තියෙන YouTube channels තියෙනවා.
ඒවා බලන්න ස්ටන් ඔස්ට්‍රේලියාවල ඔස්කි සිමියුලේෂන් සෙන්ට එක තියෙන්නේ කොහොමද කියන එකේ වීඩියෝ එකක් වෙනම තියෙනවා. ඉතින් YouTube සර්ච් කරොත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම UK වීඩියෝස් වලත් හොඳයි. ඔයා ප්‍රැක්ටිස් කරන්න අයිඩියා එකක් ගන්න ඒවා ගොඩක් හොඳයි. මොකද ඇත්තටම ඔස්කි කියන්නේ මොකද්ද කියන එක ගැන අයිඩියා එකක් නැත්නම් ඉස්සෙල්ලාම පටන් ගන්න UK වීඩියෝස් වලින්. ඇත්තටම ඒවා අපිට දිග වැඩි, ටයිම් ෆ්‍රේම් එක වෙනස්. ඒ හින්දා ඒවයේ තියෙන ඔක්කොම අපිට කරන්න බැහැ. දැන් නිව්සීලන්ඩ් වල ස්ටේෂන් 10ක් තියෙනවානේ. ඔයාලට ඔස්කි හෑන්ඩ්බුක් එක ගත්තොත් ඔයාලට බලාගන්න පුළුවන් මොනවාද ස්ටේෂන්ස් 10 කියලා. ස්ටේෂන් 10 ඔයා YouTube වීඩියෝස් වලින් බලලා, UK වල YouTube වීඩියෝස් වලින් බලලා අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ ඔස්ට්‍රේලියෙන් ඒවත් බලන්න. ඒ වගේම ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරන්න. තව යාළුවෙක් ඉන්නව නම් එයත් එක්ක ප්‍රැක්ටිස් කරන්න. විනාඩි 8යි තියෙන්නේ. විනාඩි 2ක් තියෙන්නේ රීඩින් එකට. ඒ කියන්නේ අදාළ සිනාරියෝ එක. ඊළඟ විනාඩි 8 තියෙන්නේ perform කරන්න. අන්තිම විනාඩි 2 එනවා ඔයාලට documentation වලට. ඉතින් ඒ විදිහට තමයි time එක යන්නේ. ඒකට අදාළව ප්‍රැක්ටිස් කරන්න. මේ කොච්චර කරත් exam එකට ගිහිල්ලා බය වුණොත් එම් වැඩක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. අපි NTS කාලේ ඕනතරම් exam කරලා තියෙනවානේ. ඉතින් ඒ විදිහටම මෙතන ඇවිල්ලා තමන් දන්න දේ හරියට හරි nursing කරොත් එහෙම ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි බලන්නේ. මෙතනදී ලොකුවට ඔයාගේ තියරි දැනුම ඒ මුකුත් පරීක්ෂා කරන්නේ නැහැ. ඔයා දැන් දැනටමත් ඔයා නර්ස් කෙනෙක්නේ. ඉතින් ඔයා ඒ නර්සින් එක මෙහෙ නර්සින් වලට කැපිටන්ට් වෙනවද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. ඔස්කි එක්සෑම් එකත් ඔයාට පහසුවෙන්ම පාස් වෙන්න පුළුවන් හරි විදිහට ප්‍රැක්ටිස් කරොත්. වෙබ්සයිට් එකේ තියෙන විදිහට නම් ඔස්කි එක්සෑම් එක කරලා සති 6ක් යනකම් රිසල්ට් එන්නේ නැහැ. ඒ වුණාට සතියකින් විතර රිසල්ට්ස් එනවා සමහර වෙලාවට. ඉතින් රිසල්ට් ඇවිල්ලා ඔයා පාස් නම් කංග්‍රැචුලේෂන්ස්. ඉතින් ඔයා දැන් නිව්සීලන්ඩ් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්. ඊළඟට තියෙනවාට ඇනුවල් ප්‍රැක්ටිස් සර්ටිෆිකේට් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒකටත් ලින්ක් එක ඔයාට එනවා. ඉතින් ඒ ලින්ක් එක ත්‍රූ ගිහිල්ලා ඔයාට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න තියෙන්නේ. මං හිතන්නේ ඩොලර් 130ක් විතර යනවා ඇනුවල් ප්‍රැක්ටිස් සර්ටිෆිකේට් එක ගන්න. ඉතින් මේක අවුරුද්දකට වැලීඩ් වෙනවා. ඔයාට මාස 6කට ගන්නත් පුළුවන්, අවුරුද්දකට ගන්නත් පුළුවන්. ඉතින් ඔයා නිව්සීලන්ඩ් නර්සින් රෙජිස්ට්‍රේෂන් එක ගත්තේ මෙහෙ ඉන්න නෙවෙයි ඔස්ට්‍රේලියාව යන නම් ඔයාට ඉතින් මේ ඇනුවල් ප්‍රැක්ටිස් සර්ටිෆිකේට් එක අවශ්‍යයි නැහැ. ඊළඟට තියෙන්නේ අප්‍රා වෙබ්සයිට් එකෙන් ඔස්ට්‍රේලියාවේ නර්සින් වලට ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඒ ක්‍රමයෙන් එහෙ ඇනුවල් ප්‍රැක්ටිස් සර්ටිෆිකේට් එක ගන්න එක. ඉතින් මෙහෙ එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි ප්‍රොසීඩිය එක යන්නේ. ඉතින් ඊළඟට තියෙන ඔයාලට ජොබ් එකක් හොයාගන්න වැඩේ. ඉතින් මේ දවස්වල නම් ජොබ් මාකට් එක ගොඩාක් ටෆ් වෙලා තියෙන්නේ. හරිම අමාරුයි ජොබ් එකක් හොයාගන්න එක. ඉතින් ඒ හින්දා මේ දවස්වල එන කට්ටිය ඉන්නවා නම් ළඟදී අනිවාර්යයෙන්ම ආපහු ලංකාවට යන්න බලාගෙනත් වගේ එන්න. මොකද මොනවෙයිද දන්නේ, ඔයාට ඔස්ට්‍රේලියා ජොබ් එකක් හම්බ වුණොත් එහෙ යන්න පුළුවන්, මෙහෙ හම්බුනොත් මෙහෙ ඉන්න පුළුවන්. හදිසියේ දෙකම කරගන්න කාලය මදි වුණොත් ඔයාට මාස 6 7 වගේ යනවා නම් ජොබ් එකක් නැතුව ඔයාට ආපහු ලංකාවට යන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඒකට පොඩ සූදානම් වෙලාම එන්න. ඔය කාරණා ටික තමයි අද කියන්න ඕන උනේ. ඉතින් මම හිතනවා ඔස්කි එක්සෑම් එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරලා. නමුත් මම එක්සෑම් එක ගැන මොකුත් කියන්නේ නැහැ. මොකද අපි සයින් කරනවා මුකුත් ෂෙයා කරගන්නේ නැහැ කියලා. ඉතින් ඒ වුණාට අලුතෙන් මේ එන අයට මං හිතනවා මේ වගේ වීඩියෝ එකක් තියෙනවා නම් ගොඩක් වටිනවා කියලා. එක්සෑම් එකට ස්ටඩි කරන්නේ මොනවාද, මොනවාද ඒකේ තියෙන ස්ටේෂන්ස් 10 කියන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා ඔයාලට දෙන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපේ ප්‍රොසෙස් එක කෙටියෙන් කියනවා නම් CGFNS එක ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට රිපෝට් එක ආවට පස්සේ නර්සින් කවුන්සිල් ඇප්ලයි කරන්න ඕනේ. ඊ-ලර්නින් මොඩියුල්ස් දෙකක් තියෙනවා, එක කරන්න ඕනේ. පොලිස් චෙක් එක කරන්න ඕනේ. තියරි එක්සෑම් එක කරන්න ඕනේ. ඔස්කි එක්සෑම් එක කරන්න ඕනේ. ඇනුවල් ප්‍රැක්ටිස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ ජොබ් එකකට ඇප්ලයි කරන්න ඕනේ. ඔය කාරණා ටික තමයි නර්සින් කවුන්සිල් එකේ ප්‍රොසෙස් එක. අනිත් විශේෂම දේ තමයි මෙහෙට ආවට පස්සේ පුළුවන් නම් ඩ්‍රයිවිං ලයිසන්ස් ටෙස්ට් ලයිසන් එක ගන්න බලන්න. මොකද ගොඩක් ජොබ්ස් වලට ඩ්‍රයිවිං ලයිසන් එක අහනවා. ඒ හින්දා පුළුවන් නම් ඒකත් ඇප්ලයි කරන්න බලන්න. ඇවිල්ලා මෙහි ගත ජොබ් හොයනකම් ගත කරන කාලය ඇතුළත මං හිතනවා වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ආයෙත් අලුතෙන් ඔස්කි වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහිල්ලා එන්න. කියෝරා.